දැනට ප්‍රධාන වශයෙන්ම නිල්ලා සහ ගින්ගග කියන ගංගා දෙකේ ජල මට්ටම්වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැඩිවීමත් එක්කම සුළු ගංගාත්ව තත්ත්වයක් සහ ඉදිරියේදී ඇතිවේ හැකි ඊට වඩා ඉහළ ගිය ගංගාත්ව තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම තමයි ප්‍රධාන අරමුණලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් ඇති වුණොත් ගංගාධාර ප්‍රදේශවල සහ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බව සහ ඒ වගේම මේ සම්බන්ධයෙන් ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථානය, කරුණු විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොනුල් පරිසර සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථානය මේ කාර්ය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන විසින් කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වෙන්න කියන කාරණාව ජනතාවට මතක් කරනවා. නායාමයේ අවදාන පවතින ප්‍රදේශ ජීවත්වන ජනතාවට ලබා දෙන උපදෙස් මත ක්‍රියාකරණික කරනව තමයි සිහිපත් කරන්නේ. ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථානයේ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනුවටත් දැනට ගංගාතුර ඇතිවිය හැකි කියලා විශ්වාසකම් දිස්ත්‍රික්ක වලට අවශ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය යොදවලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය බෝට්ටු සපයලා තියෙනවා. අවශ්‍ය අනෙකුත් උපකරණ සපයලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් මියර ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මේ වෙනකොට. දැනට තියෙන තොරතුරු හැටියට අද රාත්‍රියේ සහ හෙට දවසේ තව දුරටත් මේ වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා. කොහොමටත් බදාදායන් විතර පස්සේ මේ තද වැසි ගතිය ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ. කොහොමටත් දැන් අනාවැකි වෙලා තියෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් තමයි වැස්සට බර කාලගුණයක්. මේ තියෙන තත්ත්වය හැටියට බදාදායන් පස්සේ තරමක් නිර්දි කොටසට මේ බලපාන අධික වැස් තත්ත්වය අඩු වුණත් සාමාන්‍යයෙන් ඊට පස්සෙත් හවස් කාලයේ වැසි ඇති වෙන වාතාවරණයක් තියෙනවා. දැන් මේ දවස්වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියත් එක්ක ඇති වෙන කෙටි කාලින තද සුළං දිවර ජනතාවට බලපානවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. ඔය දිස්ත්‍රික්ක ගත්තොත් ගාල්ල මාතර, රත්නපුර, කෑගල්ල, බස්නාහිර පළාතේ විශේෂයෙන් කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක වලට, නුවරඑළිය පැතිවලට මේ පැතිවලටත් තව දුරටත් ඉදිරියේ තද වැසි ඇති වෙන හැකියාව තියෙනවා. මේ වෙනකොට ලැබෙමින් පවතින වර්ෂාපතනයත් එක්ක ගින්ගඟ සහ කළුගඟ කියන ගංගාවල් වල ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. ගින්ගඟ, තවලම සහ බද්දගම ප්‍රදේශවලින් ජල මට්ටම ඉහළ යෑමක් වාර්තා වෙනවා. ඉල්වලාගඟ, පානදුගම කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට සුළු ගං වතුර තත්ත්වයක තියෙන්නේ. ඒ ජල මට්ටමත් තව දුරටත් ඉහළ යාමක් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ වැසි තත්ත්වය මේ විදිහට තව දුරටත් ලැබෙනවා නම් මේ ජල මට්ටම් තව දුරටත් ඉහළ යෑමේ අවධානමක් තියෙනවා. ඒ අනුව නිල්වලා ගඟ ධාරා ප්‍රදේශයේ මාතර, කඩවත්සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරු පිටිය, අත්තුරලිය, අකුරැස්ස, පිටබැද්දර කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාශවල පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ගින්ගඟ ධාරා ප්‍රදේශයේ බද්දගම, බෝපෙපෝද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම, නෙළුව කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාශවල පහත් බිම්වල සිටින ජනතාව දැඩි අවධානයෙන් ඉන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. දැනට ඇත්තටම අපිට මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක් නේද පත්මු ස්ථාන 8ක් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපේ දිස්ත්‍රික් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක කණ්ඩි කඩාවැටි වාර්තා වෙලා තියෙනවා. ඒවා මාතර, කොටපොළ, මාලිබොඩ, කඹුරු පිටිය, තිහගොඩ සහ හක්මන කියන ප්‍රදේශවලින්. මේ සම්බන්ධව ඇත්තටම අපේ දිස්ත්‍රික් කාර්යාලය විසින් අධ්‍යයන කටයුතු පවත්වමින් පවතිනවා මේ වෙලාවේ. නායනතැන් තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ ඇත්තටම නායනතැන් පැවතීම නෙමෙයි, නායනතැන් පවතින ස්ථානවල ජනතාව පදිංචි වෙලා තියෙන එක. විශාල ජනගහනයක් ඇත්තටම මේ නායන ස්ථාන ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මේ 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 ප්‍රශ්නේ ඇත්තටම බරපතල විදිහට මේ වෙහි කාලට පැන නගින්නේ. මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ට හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා රුපියල් මිලියනයක මුදලක් අපි අමාත්‍යාංශයේ වශයෙන් මූලික වශයෙන් ලබා දීලා තියෙනවා ආපදාවට පෙර සූදානමක් ලෙස. එම මුදල් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ ආපදා හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා භාවිතා කරනවා. ජල ගැලීම් තත්ත්වය සමග අවතැන් වන ජනතාව, ඒ වගේම නායෑම් අවදානම් නිසා ඉවත් කරන ජනසාව සඳහා අවශ්‍ය මූලික සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශ ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබා දීමින් පවතිනවා. කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලකුත්, ඒ වගේම නිවාසහානි අත්තිකාරම් ලබා දීම සඳහා ලක්ෂ 10,80,000ක මුදලකුත් මාතර දිස්ත්‍රික්කයට ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු සලසලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, අපි දන්නවා මේ අද දිනේ සංවර්ධන නිලධාරීන්ගේ දීපවාර්ත වැඩවර්ජනයක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ අය මේ ආපදාව හේතුව නිසා ඊයේ ඉඳන්ම රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. අදාළ මේ වැඩවර්ජනය සඳහා සහභාගී වෙන්නේ නැහැ. ගාල්ල, වඳුරඹ, කොකාගල කන්ද නායාමෙන් කාන්තාවක් අතුරුදන්ව තිබෙනවා. එම කාන්තාව ජීවත් වූ නිවස මතට පස්කන්දක් කඩා වැටීමිනුයි අනතුරු සිදු වී තිබෙන්නේ. එම නිවසේ සිටි දරුවන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණයත් සමග නිල්වලාකංග, අකුරැස්ස, කන්දුවල හා අතුරුලියන ප්‍රදේශවලින් පිටාරගලා තිබෙනවා.
ඒ හේතුවෙන් මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. මේ හේතුවෙන් නිල්වලාගඟේ මෝයකට තොටුමුණ ප්‍රදේශයෙන් පුළුල් කිරීමට මාතර අපදා කළමනාකරණ එකකේ කටයුතු කළා. බද්දේකම ගිංගක්ගේ ජලමට්ටමද මෙවන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. පවතින දැඩි වර්ෂාව සමග ජනතාවට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ගාල්ල දිස්ත්‍රික් හදිසි අපදා කළමනාකරණ එකකේ සඳහන් කරන්නේ. අධික වර්ෂාවත් සමග කැලණිගඟේ ජලමට්ටමද සීක්‍රීන් ඉහළ ගොස් තිබෙනවා. හංවැල්ල පහළවිල ප්‍රදේශය හා අවිසාවිල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලටද අද සැලකිය යුතු වර්ෂාපතනයක් ඇතැලුණා. වවුනියාව ප්‍රදේශයේට මාස ගණනාවක සිට බලපෑ නියංකාලකුණික තත්වයද මේ හේතුවෙන් අවසන් වී තිබෙනවා. පවතින අයහපත් කාලකුණියත් සමග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට සහ අනිද්දා දිනවල වසත් තිබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා සඳහන් කරනවා.